දැන් අපි සල්ලු දෙනාම දන්නා අද මේ රටේ විශාල ලෙස සෞඛ්‍ය ෂේත්‍රයෙන් නැවත වතාවක් යම් අර්බුදධයක් මතු වෙලා තිබෙන. ඒ අර්බුදය මතු වෙලා තිබෙන විශේෂෙන්ම රටේ ප්‍රතිජීවක අවෞෂ දෙයක් හැටියට. එමියනෝ ග්ලෝබියුලිින් කියලා අෞෂදය ගෙනල්ලා එක බාල අෞෂයක් හැටියට දැන් තවුරුවෙලා තිබෙන. තුකට මේ ඉමියුණන ගලෝබියෝලින් කියල කියන වක්ෂදය ඉන්දාවෙන් ගෙනාපු එකක්. ද මේ වගේ අෞෂද පෞගිය කාලෙ පුරාම රටපුරාගෙනවා. ගෙනනල්ලා මිනිස්සුන්ගේ ජීවිත නැතිව වුණ. සමහරයාගේ ඇස් අන්ද වුණ. සමහරය අසනීපවුණ. සමරය පැරලයිස් වන, සමාර ස්පතතා ලොට ගිහිල්ල බෙත්තරගෙන ගෙවල් ලොටාව නැහ ගොල්ලන්ගේ ජීවිත නැතිවුණ.ති මෙ වැනි පරිසරයක් තුළ විශාල බෙහෙත්හිංගයක් රටතුල තිබුණ. සෞඛ්‍ය උපකරනවල හිඟයක් තිබුණ. මේ හින්ගේ නිසා තමයි මේ ප්‍රශ්නඉන්ද තමයි මේ ශෞඛ්‍ය ශේෂත්‍රය ඉන්න විශේෂයෙන් ව විශේෂක්න වෛද්‍යෝරු ෘතිය සමිති. ඒ ේ්‍රියි පිබඳ න්නාය පෞ්ගේ කාරය ඇවිල්ලම ඇමතිතුමාට චෝදනා කලා. ඒ චෝදනා කලාම අපි පක්ෂ හැට එක්කෝ ඒ චෝදනාවට ලක්වෙච් ඇමතිතුමා කරන්න ඕනවේදේ තමයි එයා ඉල්ලා සුනේ අස්වනයක. නමුත් අපි දැක්ක ඇමතිතුමා ල්ලා සුනේ නෑ ඒන්ද අපිට වික්ෂය හැටියට අපිට සිද්ධෝන ඇතිතුමාට විරුද්ධව විශ්වාස බංගයක් අපිට ගන්න. අපි විශ්වාස බන්ගේ ගෙනවා. විශ්වාස බගේ ගෙනාවම ජනතිිපදිතුයි ොයි පොට්ටි වෙෙන්න මන්ත්‍රියවරු එකතු වෙලා ඇමති. බේරලා ඇමඳිතුමාව වීරයෙක් කර. හෙමනකර. හැමතුමාව වීරෙක් කර. දැම් මොකොද වෙලා තියෙන්නේ. දැන් එදා අපි කිව්ව දේවල් අද වෙනකොට නැවත වතාවක් අලුතෙන් පටන් අරන් තිබෙන. දැං අලුතෙන් දැම් මේ පටන් අරගෙෙන තිබෙන මේ ප්‍රශ්දයා බැලුවම දැන් අපිට පේනවා දැම් ඉමියනෝ ඉමියනෝග ගලෝබියුලින් කියන මේ හෞෂදය ගෙනල්ල තිබෙනවා රපියල් මිලියන නමසිය හතලිස්තේකට මේ හුෂද ගෙනල්ල තිබ. මේ අවෂදය ගිනල්ලා මුදල්ගෙවලත් ඉවරයි. දැන් වාර්තාාවන්න පටන් අරන්තිබෙනවා මේ අෞෂදය ලබාදීපු, හොගා කරෝගීන් දැන් අසාදෙ තත්වට පත් වෙලා තියෙනවායි කියන. දම් මේ වෛද්‍යියෝරු හොයා ගෙන තිබෙනවා. දැන් හොයාගෙන යනකොට ද මාරවැඩය කල කියන්නේ දැන් මේ බේත් ගෙනනලා තියෙන්නේ දැන් කියවා එන්න මාර්යෙක හොර ඩොක්කීමට් හදලා. එකන හොර ලියකිවලි හදර මයි මේ ගෙනල්ල තියෙන. දැන් ගෙනාපු සමාගමහින්නේ. ඉස්ලෝස් ලෙස් මේ යිස්ලෝලේස් බෝටෙක් පාමකන සමාගම දැන් ඒ ලිපිනේ නෑ ඒකොට වැල්ලවත්ේ තිබුණ වැල්ලවත්තේ තයිකරගෙන එතකොට දැන් මේ සමාගම ගැන තොරතුරක් නෑ දැ මේ සමාගමට චෝදනා කරනවා ද මේකොළ හොර මිියකිවිලි හදල ගෙනාවයි කියලා දැන් මේ තියෙන ප්‍රශ්නය තමයි මේ හොර ලියකිවිලි හදාගෙන මේ සමාගම මෙචර බේහෙත්තුවර්ගයක් ගෙනල්ලා බෙත්තුවලට මුදලද්‍යයවල ඉවරයි කොහොමද මේක හවවෙන් නැතුව චෙක්පෙන් නැතුවකකි හිකනි එන්නම් මාර්ර එක ඉඳං මේ පසෞඛ්‍ය ශේෂත්‍රය තුළ බෙත් ගෙනාවම ඒ බේත් පරීක්ෂණට ලක්වන්න තැන් රාශික් තියෙනවා. ඒ රාශියටම හවු නොවීගේ කොහොමද හැකතින ප්‍රශ්නය ම මතක් කරන දෙන්නඕන එකක් දැන් එන්නමාර ආයතනය රජිස්්ට වෙලා ගහන බෙහෙත්වර්ග උපකරණ වර්ග ඒවා ගේනකොට රේගුවට ඔරිජිනල් සහතිකයේ නිකුත් කරන්න ඕනේ. ඊළඟට ආන එනය සාතිකයේ නිකුත් කරන්න ඕනේ. ඊළඟට මතකතියාගන්න රේගුවේ ඇතුළේ තිබෙනවා එන්නෙන් මාර්රයක අන්සයක් තිබෙනවා. ය ඒගොල්න්ගේ නිලධාරිියෙක්කින්වා රේගුවේ. එතකොට බෙහෙත්තුවර්ක ගනකොට සෞඛ්‍ය උප කරන ගනකොට ඒ ඉන්න නිලධාරයා තමයි එන්නම් මාර්ය එකත් එක්ක චෙක් කරන්නේ මේ නිකුත් කර තියන ලියවිලි ඇත්ත නැද්දර කියලා එයා තමයි බලන්නේ. ඉගැන අනිකුත් බා්ඩගේ නව වගේ සෞඛ්‍ය බාන්ඩ ගන්න බෑ. සෞඛ්‍ය බාන්්ඩ ගේනකොට බේත්වර්ගා ආනයිනය කරනකොට එන්නමාර්රයක ලබාදීපු ඔරජිනල් සහතිකය ආනාය එන ෝරිජිනල් සහතිකය ඒ දෙකම රේගුවේ ඉන්න එන්නම්මාර්රකේ නිලධාරියට ඉදිරිපත් කරන්න ඕනේ. යයා ඒක ක්‍රෝස් චෙක් කරනවා එන්නම්මාරයකේ ප්‍රධාන කාර්යයාල ඇත් එක්ක. ඊට පස්සේ තමයි අනුමතිය දෙන්නේ මේ බෙහෙත්තුවර්ග හා සෞඛ්‍ය පරන ගෙන්න්න එතකොට ඒක චෙක්කුණේ නැ්ද. අපි හන්න කැමති ඒක උත්තර දෙන්නකො. රේගුවේ ඉන්නවාන එන්න මාරයකේ නිලධාරියෙක්. යාගේ රාජකාරය තමයි බෙත්තුවර්ගහා අනිකුත් සෞඛ්‍ය සබන්ධ බඩු ආනයනය කරනකොට ඒකට ඉදිරිපත් කරන ලියකි වෙලි සත්‍යය ද අසධ්‍යද කියලා බගනයක. තොර ඒ මොකුත් බැලුවෙන් නැද්ද. තොර අපිට පේනවා. ඉතාම වංචලිකලෙස. වංචනීකලිකස මේ වංචාව සිද්ධ වෙනවා. ඒහින්ට මේ මැරණෑ මිනික් පාස. මේ මැරෙන මරණයක් පාස, මේ ජීවිතයක් පාස. අද මේ බෙහෙත් ලබාදීල අද අශ්‍රනතාවට පත්තලා ඉන්න මේ රෝගීන්ගේ ජීවිතෝලො වගකීම මේ සෞඛ්‍ය ඇමතිවරයා බේර ගත්ත ඔය පොට්ටුේ න්ත්‍රීවුරුයි ජනාධපත්තුමයි බාරගන්න ඕනෙ. අපිකවා මෙ දෂි ධැමතිවරේ. අපිවිරක් න මේ මේ සෞඛ්‍යේත්‍රී න්න විේෂක්න වයිදවර කිවවා. ෘතිය සංගම් කිව්වා ඒකයින්න අනිකු නිලධාරීින් කිව්වා. ඒකක්ව ආුව පිගත් නෑ ඒොල පාලිමේතුව ැවිල්ල යෝජනාව අපි ගේනකොට ෑමතිවර ආරක්ෂා කරල වීරෙක්ර. හදා පිට පේනවා දැන්ඒ ඉන්දයාවින්න සමාගම මොකක් දෙකෙන්. හෙ සමහගම කියන අපි දන්නෙත්නෑයි කියලා. ඒ තරක්න මේ ඒ සමාගම කියලා තියෙනවා එන්නම් සංවිධානයට කියෙල ෙනවා ේ පි දනුවත් රන්න ිියක් වන්න. ි නන් ේනවා න්න ආත ම පි බඳුව ඕුන්ට පිරදු හක්වත් වාදීල ඒ එකල කියල දෙෙන අපි කිසිද මෙවැනි බේත් නිෂ්ානය කරන්නේ නැයි කියලා. එතකොට මෙවැනි විශාල වංචාව වචාව. කෝමදහෙම වෙන්නේ. කෝමදේහම ගන්නේ. අපිට පේනවා අදේ පොදදු ජන පෙරුුණන රාජපක්ෂ වික්‍රම ංහල එකතු වෙලා අද මේ ෞඛ්‍ය ේත්‍රයේ විනාස කරලා. ද මෙරටේඉන්න රෝගීංා මෙරටේ ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම විනාසකරල තිබෙන ැහිද අපි ඉල්ලවා විශේෂයන වෛද්‍යවරන්ගෙන් මේ බෙහෙත ලබාදීපු රෝගීන් ඉන්නවනං වහමඒ රෝගීංග නැවත ඔය රෝගල්ලෝට කැඳවන්න කියලා අපි වෛද්‍යවරුන්ට අප ාචනා කරන්න කැමති. ඒරෝගීන්ව තර නිතර පරීක්ෂණොට ලක්කරන්න. මොකද මේ ගෙනල්ලතියෙන බාල බෙහෙත් මෙවා ඉතාම භයනකයි. ඒහින්ද මේ බාහල බේත් එක්ක ඔවුන්ගේ සරීරෝලට මේවා ගතවනාම මෙවා වෙනවෙන. ෙඩරෝග බෝවෙන්න පුළුවන් සමාජරෝග ඇතිවෙන්න පුුවන් නොයිකුත්තාකාරය ්‍යාකුල තත්යන් ඇතිවෙන්න පුළුවන්. ඒ අපි වෛ්‍යවරුන්ට කියවා මේ ලබාදීපු ෝගින් වහම නවත තමන්ගේ රෝහලට කැවන්න ඒවාගේ මතම අපි ධනාතිිපතිතුමාටයි ඔය පාරිිමේන්තුවන්න පොහොට්ුවේ මන්ත්‍ර කණ්ඩාමටයි යි කියවා මේ හැමම් ජීවිතයක් පිල්ිබඳව. සෞඛ්‍ය ඇමතිවරව බේරගත්ත තමුනාන්සලා මේක වගකීම බාරගන්න ඕන කියලා බොමි. ලාතින කදැ පහුගේ සසත්ති ඉන්නම් මාරගත් මාධ සාගච්චාවක් කියයල කරුණු හිළි කර. එකොට මේ සම්බන්ධය මේ වෙනවිට අපාධ පරීක්ෂණ පාර්ධමන්තුවට පරේ පැමිණි කරල දන කවරුවිසින්ද. එක තමයි අපිත්තහනද අපරාධ දැන් අප අපි දන්න විදිීයට නම් මාලිගාකණඩ මයිස්්‍රාත්වරයා දැනට නියෝගයක් ලබාදිලතියෙන වහාම යි බෝටෙක් ෆාම කියන කොම්පනිය අයිතිකරු අත්තරංගුවට ගන්න කිය. ිදනෑ අපරාද පරීක්ෂණ දෙපර්තමේතුව මේ පිළිබඳ පරීක්ෂයක් කරනවද ෞඛ්‍ය මාත්‍යන්ශය මේ පිළිබඳ ගන්න තීන්දු ගැනිට පැදිලිනෑ එකතදම අපිද කරුණු මතු කලේ විශේෂයෙන් මේ තරම් බරපතල. ව්‍යාජ ලියකවිලි හදන්න කොහොමද. ඒම ව්‍යාජ ලියකිවලි හදලා ද ඔය ඔතන තියෙන ආයතන කීපයකින් ඕව චෙක්වෙනවාද. ඒ ඔක්කොම බාධාවක් නැතුව? මේ බඩු අන්තිමට වරායුත් එලියට ගෙවන ගෙනල්ල රෝහල්ලොලට දීලා ලෙඩ්ඩු ආසාධ්‍ය තත්වයට පත්වනක මේ හහවු නවුනෙ කොහොමද.ඒනේ සෞඛ්‍ය ශේෂත්‍රයේ ඒ තරම්ම දූචිදයි. ඒතරම්ම දූෂිදයි. නිලධාරීන්නේය ඉනිඳං ඇමතිවරයාගේ ඉඳදන් පහල නිලලාාරී දක්ක කෞරුද මේක වක්කින් භාරගන්න නෑ ාිකිවවාන පෞ්ග කාලෙක් බාල ෙත් ගෙනවන ෙලාක් ගෙනල්ල මනි ටේ මිනිස්ස ැරුුණනේ සමර මිනිස්සුන් ඇස්සන්ද ව නේ කෞද වගකිීම බාරගත්. ඒ නිලධාරියක් අයිගුණනාද තමන්ට වග කියන්න ඕනේ කියලා.හෞුරුත් ව්‍යන් පාරගන්නනෑ. පහවරුත් වග කියන්න ඇම ට ල ඇත ස්සන අස්ත න ම අපි විවාස ගෙනද ඒකගෙනවත් අන්තිමට ඔය පොටුව මන්ත්‍රී සට්ක ජපත්තුම යිකතු වෙල ය ේරගත්ත. යා වීරෙක් කර. දම් පේනවාන දැන් වෙලා තිනදී. හද අපලම අපි කියන්න මේවල මේවා ඉතාම ලේසි නෑ. මේවා මේගොල්ලන්ට මේ ආණඩ බලය තිබෙනේද මේ දේශපාල බලයවුඩ ඒගොලන්ට යම් ගැලවීමක් මේකෙන් වෙන්න පුළුවන් නමුත් අනිවාර්යෙන්ම ඊළඟ ආණ්ඩු ඇයටටතේ මේ සියල්ලු දේවල් පරීක්ෂණයට ලක්වෙන අමත කරන්න එපා අපේ නිලධාරටත් අපි කියෙනවා ඔබතුමාලා ප්‍රවසං වෙන්න බොදුමනල් මේරට්ටේ රාජ්‍ය සේවය ඉන්න ජනතාවගේ බදුමුදල් ලොලින් පඩි ලබනාය ඒන්ද ඔබතුමාලටතු වගකී මක් තිබෙනවා ඒන්ද කවෞරුවත් මේකෙන් සම්බන්ධ වෙච්චය ගලවවෙන්න නම් හිතන්න එපා නමුද ද ර න්න න් මයි දන ල් හ රබ ක් හෙ න ගොල්ල. ගොහයා ති බෙත් ොක්කම නල්ල ලෙඩ්ුටද සාද නට පස්සන නරන්න විතර ඔට හෙත්ගවීමට අයිතියක් නෑ පාන තමයි බෙත් අනකලව සෞඛ්‍ය වයි්‍ය සබවමාන්සේට තමයි ඕක එතන තම දසිද ව දැ ඒගොල්ල අයයට බලදානවා මේකගල්ල මයාට බෝලධනවා ඊල්ල ග්‍රැමතිතුමාම ඔක්කමට බෝලධදානවා ඒහම කයන්නන්නේඉතින් හරි අන්මට කවරුවත් නෑ මිනිස්ස මැරණය විතරයි වවෙන්න. අන්තිමට පාර්ලිමේන්තුවට කිහිල්ලා මුළු රටම කියනවා සෞඛ සේශ්‍රේ කඩා වැටිලාක කියය. මුළු රටම කියනවා බාල බේද ගෙනල් අපි මැරයි කියලා. මුළු රටම කියනවා. සෞඛේ අද විශා අර්බුදේක තියන්නේෙලා නමුත් ප පොහට්ටුවේ පාර්ිමේන්තුවන්නේ පොහට්තුුව මතුරන්ට විතරත් ඒගොල්න්ට තේරෙන්නේෙන මොකද ඒගොල්ල ඉන්න හඳේනේ හිද ඒගොලට එකට එරෙන්නේෙනෑ. ඒහිද ඒගොල්ලෝ තමන්ගේ ඇමතිවරු මොන කුපාඩි වැඩේ කරත් ජනාධිපතිතු මායිඉන්නවා බීරි අලියක් වගේ එයායට මොකත් තේරෙන. ඒයිතින් ලෝකට යනෙක මයි ය හමදාම කරන්න. හරි එතකොට මේේගොලන්හ බේරගත් උදවිය වග කියන්න ඕන. ඊලාටේ තයි දැ ඒගුල්ලන්ෙන් අපි අහන්න කැමති බතුමාවව කිය ප්‍රශ්ණ උත්තර. දැන් රේගුවේ එනම්මාර්යකේ නිලධාරියෙක්කිින්වා. ඒ නිලධාරියට ඔය ලේකන ඉදිරිපත් කරන්න ඕනේ. ඔය ලේකන ඉදිරිපත් කරම ඔය නිධාර ය ලේකනටික සාතික කරන්න ඕනේ මේවා ඔක්කොම හරි. සාතික කියලා. හරිමල් ලියකකි විලි කියේලා. එතකොට ඒ නිලධාරිය කරන්න එන්නම් මාර්රකත්ක ක්‍රොස්්චෙක් කරන. මේ ගෙනනල්ල තියන සාතිකේ එන්නම්මාරකේ රිජිනල් සාතිකේද මේ ගෙනල්ලතියන්නේ ආනයන සාතිිකේ රරිිනල් සාතිකේද ඒ ඔක්කොම බලනවා. එම බලට පස් තමයි වරායෙන් බෙට්ටික ඩිස් වන්න. කො හනුවයි වරායේ රේගීටපු නිලධාරියම කද කලේ එන්න මාරක ියෝජිතය. ය එෙමනම් මලස්ානතක ක්‍රොස්්චකර නද. හොස් චක්ටරන කොට මන් න්ස නක ටේ නද මේකලිය ව්‍යාජලියගේ විිග. ඒක යපිහන ප්‍රශ්න තින් මම කියන්න අපාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහම සාධරන පරික්ෂයක් කරන්න ඕනේ අපප දන්න පරා පරිින පාත් මේතුව තිමක් කරන්න ෙන්න න න්දුව යාන්ුව හමික්ම දේශපාල බලිය දාලා තමන්ගේක රදක්ල තිබනවාොන ඒ හගන්න තමයි පෞවගගේකාලම වැඩකලේ එහිද දම ිමෙරට ජනතාවට කියන්නේ මෝන් ගැන තව විශ්වාසයක් කියයල වැඩක් නෑ. එඒද ජනාධිපතිතුමයි, න්න පාලිමේන්තු කಂඩායමයි සෞඛක මතිවරයාාව බේරගත්ත ක්ඩාෑම ෞක ේෂේ තුළ අර්බුදයක් නැයි කෙලකි කණඩාෑම ෞඛ ේසේ තු ාලබේත් නැයි කල කි ක්ඩෑම ෞඛ ස්ස තු ාල ේද ැල්ල මනිසන් න්නේ නැයි කළ ොල්ල තමයිකි වේ. හින්ද ය වෙනන හැම ජීවිතහානයක් සබඳධව. මේ පොට්ටුව මන්ත්‍රී තුමන්ලයි ජනාධිපතුමයි ාරග න. ම තුති.